සුබ සන්ධ්‍යාවක් හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිශාදිගුණ වර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මියගේ නිමවා ප්‍රදේශ රැසකට වැසි තවත් ප්‍රදේශ කිහිපයකට කාලගුණෙන් පීඩා Facebook මණ්ඩට මැකෝ වැටබඳි අංචිපානිට දෙන්න හිරගෙදරට දුරකතන ගෙන ගිය පියා ඇතුළු හයක් අත්අඩංගුවට පාකිස්තානයේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් විමසිල්ලේ බස්නාහිර වයඹ පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා වැසි ඇතිවන අවස්ථාවලදී සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ දිවෙන ආශ්‍රිතව 15 වායු වේල පවතින මේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් එන් බස්නාහිර මධ්‍යම සහ දකුණු පළාත්වල තිබෙන වයම් පළාත්වල බොහෝ ප්‍රදේශවලත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය කිහිපයේ තවදුරටත් පවතී කියලා අපි බලාපොරොත්තු වන්නේ. දැන් ස්ථාල මිලිමීටර් 100ක් මුත් තද වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතිනවා. නැගිනීර සහ ඌව වගේ පළාත්වල උතුරු පළාතේ මුලතිව් වවුනියා වගේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුන් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. මේ ගිගුරුන් සහිත වැසි සමග ඉතා ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම සහ තර්මක පදසුලන් ඇතිවීමේ අවදානම තියෙනවා. මේ නිසා විශේෂයෙන් උතුරු මැද ඌව වගේ පළාත්වල ජීවත් වන ජනතාව අකුණු මගින් සිදුවන හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මාස කිහිපයක් පැවති වියලි කාලගුණික තත්ත්වය නිමා කරමින් වවුනියාවට අද දහවල් කාලයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. පැවති වියලි කාලගුණ තත්ත්වය සමග වවුනියාවේ බොහෝ ප්‍රදේශවල බීමට පවා ජලය නොමැති තත්ත්වයක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටද අද වැසි ලැබුණු බව වාර්තා වනවා. මාස 8ක පමණ කාලයක් පැවති නියඟේ අවසන් කරමිනුයි වැසි ලැබුණේ. මහකන්නේ වගා කටයුතු සඳහා මෙම වර්ෂාව ඉතා වැදගත් බව ත්‍රිකුණාමලයේ ගොවිජන සේවා සහකාර කොමසාරිස් එස් පුෂ්පකුමාර මහතා කියා සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයටද ඊයේ සිට තද වැසි ඇතිවෙමින් තිබෙන බව වාර්තා වනවා. පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර ප්‍රදේශයේ ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ගොංගොලකන්ද ප්‍රදේශයේ ගින්ගග මිටියාවතටද මිලිමීටර 125ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. මෙරට දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපති පියොර ඇසොසිනා ඉග්නාසිමි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලී ලෙස පිළිගනු ලැබුවා. අනතුරුව ජනාධිපතිවරුන් දෙපළ අතර පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළඳ සහ ආයෝජන සම්බන්ධතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමග හමුවකට අද දිනේ ටෝගෝ ජනාධිපතිවරයා එක්වන බවද එහිදී එරට ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කරන බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 21 වනදා සිදුවීම සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂකංශ එක්වගත් ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් ටෝගෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන සෙනසුරාදා සිය රටේ ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සම්මේලනයේදී ශ්‍රී ලංකාව ලබාගත් මෙම ප්‍රගතිය පිළිබඳව විස්තර කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම අවස්ථාවට මැති අමතිවරුන් රසක්ද එක්ව සිටියා. අධ්‍යාපනය දියුණු කරන බවට පොරොන්දු දුන් පිරිසට බලයේ සිටි කාලයේ ඒ කිරීමට නොහැකි වූයේ ඔවුන්ට ඒ සඳහා දක්ෂතාවක් නොතිබූ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරමේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මන්නාරම ඉරුක්කලම්පිද්දී මුස්ලිම් මහාවිද්‍යාලයේ නව තාක්ෂණ ගොඩනැගිල්ල හා ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සර්ව ආගමික නායකෙන්ද අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාද විදුහල්පති එන්.එම්. සාෆි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද සිසු සිසුවියන් මෙන්ම දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපනයට වැඩිම මුදලක් ආයෝජනය කර ආණ්ඩුවේ අගමැති හැටියට මම ආඩම්බර වෙනවා. අපි ක්‍රමානුකූලව 1977 පස්සේ ඒ පහසුකම් තවත් ලබලා දුන්නා. මට අධ්‍යාපන ඇමති හැටියට 1981 ඉඳන් අවුරුදු 9ක් අවස්ථාව හම්බුනේක ලබලා දෙන්න ගුරුවරු පුහුණු කරන්න විද්‍යාපීඨ ආරම්භ කරන්න.
ඒත් අපි ආණ්ඩුවක් හදනකොට හැම එක්කෙනාටම මේ අධ්‍යාපන අවස්ථාව ලැබිලා තිබුණේ නැහැ. ඕලෙවල් විභාගෙ නිසා 150ක් පාසල්ෙන් පිට වෙනවා. අවසන් කරන්නේ නැහැ. මම අලුත් සංකල්පයක් ඉදිරිපත් කරා. ඒ සංකල්පේ තමයි අද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ තමයි කිසි දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය. අවුරුදු 13 අධ්‍යාපනය ලැබලා දෙන්න සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමන්ට විශ්වවිද්‍යාලයන් විෂයන් කරන්න අකමැති නම් එහෙනම් ඒ තමන්ට පුළුවන් වෘත්තීය විෂයන් වලට එතෙ. වෙන කාටවත් මෙහෙම වාර්තාවක් නැහැ. කියන්න පුළුවන් අපි අධ්‍යාපනයේ දියුණු කරනවා කියලා. මම අහන්නේ එකයි. ඇයි ඉන්න වෙලාවේ දියුණු කරේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ පාසල් වැහුවේ? ඇයි ඉන්න වෙලාවේ ගුරුවරු බදාගත්තේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ දේශපාලන වශයෙන් ගුරුවරු බදාගත්තේ? ඇයි පුහුණු කරේ නැත්තේ? දැන් කතා කරන්න පුළුවන්. ඕන එක්කම වාද කරන්න කැමති කොහොමද ඔයගොල්ලෝ මීට වඩා කරන්න කියලා. චාන්ස් එක තිබුණා. චාන්ස් එක ගත්තේ නැහැ. දක්ෂකම තිබුණේ නැහැ. දැන් අධ්‍යාපන ගැන කතා කළා කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙතන තියෙන එකම මාර්ගය කිසිම දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට විතරයි කියලා මම මෙතන කියන්න කැමතියි. සෑම අසීරු අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණයේ ජයගත හැකි නම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බියකම හා කැලණ යන මැතිවන්න කොට්ටාසවල එක්සත් ජාතික පක්ෂයේ පැන්නෙතම සමාජික පිරිසක් හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අල්ලියකා මන්දිරයේදී අද පෙරවරුවේ මෙම හමුව පැවැත්වුණේ. වයස අවුරුදු 70ක් වන තෙක් ශ්‍රී ලංකීය දේශපාලන ශාස්ත්‍රයේ තනතුරු රසක් දරූ තමාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයෙකු පත් වූ විට ඔහුට පක්ෂ නායකත්වයේ හිමිවිය යුතුය යන්න වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් මේවන විට ඉවත් කර පවතිනවා. ඉහත වගන්තිය එම පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත්තේ 1994 වසරේදී. එවකට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී අතුකොරළ මහතා පෙන්වා දුන් වැදගත් කරුණක් පදනම් කරගනිමින් මෙම වගන්තිය ඉවත් කළ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ. ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්නයි ජාතික මැතිවරණ කොමිසම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දුන්නා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදී මෙම දැනුම් දීම සිදු කර තිබෙන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් ව්‍යාජ Facebook සහ Twitter ගිණුම් දහස් ගණනක් නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා. විවිධ පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ සටහන් මෙන්ම වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත්වීමේ ප්‍රවණතාවද ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමේ සභාපති රජීව් කුරුවිටගේ මහතා ප්‍රකාශ කරන්නේ. නැගෙනහිර පළාතේ ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ආර්ථික මර්මස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වශ පියවර ගන්නා බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රුපියල් මිලියන 65ක වියදමින් බස් නැවතුම්පොළ ඉදිකර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එන් ශ්‍රී නේසන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් මාණික මුදිය කුමාර ඇතුළු ජනතා නියෝජිතයන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නැගෙනහිර පළාතටත් ත්‍රිකුණාමල වරාය තියෙන එක අප හොඳට දියුණු කරන්න ඕනි. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අරගෙන ඇවිල්ලා ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කල්කටාවට, ඩකා නගරයට, ඒ වගේම චීනයේ යුනෑන් ප්‍රාන්තයේ ඒ කුන්මින් නගරයට, කුවාලාලම්පූර් නගරයට, බැංකොක් නගරයට අපි විවෘත කළොත් මේ පළාත බලගතු ආර්ථික මධ්‍යස්ථානයක් වෙනවා. අපේ ඒ නාගරික සැලසුමේ අරමුණ ඒකයි. වාලච්චනේ සිට මඩකලපුව දක්වාත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට කුරුණෑගල දක්වාත් මේ සංවර්ධන කොරිඩෝ විවෘත කිරීමේ අපේ අරමුණ මේ පළාතත් බස්නාහිර පළාත වගේ දියුණු කරන්න. කංජිපාණි ඉම්රාන්ගේ පියා සොහොයුරා ඇතුළු 6 දෙනෙකු බූස්ස බන්දනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා. බූස්ස බන්දනාගාරයේ විශේෂ සිරබැඳරියක දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයේ රඳවා සිටින කංජිපාණි ඉම්රාන් බැලීමට ඔහුගේ පියා සොහොයුරා ඇතුළු 6 දෙනෙකු පැමිණ තිබෙනවා. කළු පැහැති ප්ලාස්ටික් භාජන දෙකක බත් සහ මස් රැගෙන මෙම පිරිස ඒ තුළ නවීන පන්නේ ජංගම දුරකථන දෙකක් සඟවා රැගෙන විත් තිබූ බවයි බන්දනාගාර නිලධාරීන් පවසන්නේ. එම දුරකථන සොයාගැනීමත් සමග එම සැකකරුවන් අත්අඩංගුවටගෙන රත්ගම පොලිසියට බහර දීමට බන්දනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
දසරාජ ධර්මය කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් තුළ බුදු සසුන ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන ගමනක් නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අස්කිරි මහාවිහාරයේ ඉදිකළ බටහිර ප්‍රවිෂ්ඨ වාහල් කඩ විවෘත කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 156ක්. මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමු සාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය අස්කිරි මහාවිහාර පාර්ශ්වයේද ඒ අයුරින් පිළිගැනීම වෙනුවෙන් අමාත්‍යවරයාට සමරු තිරිනයක් මෙහිදී පිරිනැමුණා. එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් අමාත්‍යවරයා වෙත එය පිරිනැමුවා. පියාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල චලුත් ව්‍යවස්ථාවල පවා ධාගමන ප්‍රමුඛස්ථානයේදී ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයේ ප්‍රධාන වගකීමක් බවට පත් කොට තිබෙනු. ඔබතුමාගේ පියතුමා මේ රටේ හිටපු ජනාධිපතිතුමේ එතුමා සිදු කළ ශාසනික කටයුතු විස්තර කරන්න ඕනෑ කරන්නේ නෑ. ඒ ආභාෂය ඔබතුමාට ලැබිලා තියෙනවයි කියලා මේ රටේ මහා සංඝයා වහන්සේත් පොදුවේ ජනතාවත් පිළි අරගෙන තියෙනු. අපේ සංස්කෘතික ප්‍රවාහය රැකගන්ට ඔබතුමා හැම ආකාරයකින්ම පූර්වාදර්ශී වෙලා කටයුතු කරනු ඇතැයි කියන එක අපේ එකම විශ්වාසයයි. අපේ රටේ මුර දේවතාවන් වන ගෞරවනීය මහා සංඝරත්නයට ඒ ලබා දිය යුතු ඒ අති උතුම් වූ ගෞරවය ලබා දෙමින් මේ රට ශක්තිමත් කරන්නට, මේ රට ආරක්ෂා කරන්නට, ඒ වගේම සම්බුද්ධ ශාසනයේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසා ඒ කල යුතු සියලුම කාර්යභාරයන් අපි ඉෂ්ට කරනවායි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. තියුතුම් වූ දසරාජ ධර්මයන් කේන්ද්‍ර කරගෙන අපේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ කර්තව්‍යය, රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ කර්තව්‍යය ක්‍රියාත්මක කරන්නට අප සියලු දෙනාම සැදී පැහැදී සිටිනවා. මෙම උත්සවයෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සබරගමුව මහා සමන් දේවාලයේ අවසාන මහා පෙරහැර හෙට රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා. සමන්දෙවි පුදවරුණ 2019 යන තේමාවෙන් පැවැත්වෙන පෙරහර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත ධනංජය. කළුගං මිටියාවතේ පැවැත්වෙන මහා සශ්‍රීක මංගල්‍යය මේ අසල පෙරහැර මංගල්‍යයේ හතරවන දිනටත් වීදි සංචාරය කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රන්දෝලි පෙරහැර සඳහා සියලු කටයුතු සූදානම් වී තිබෙන මොහොතක හෙට දිනේදී තමයි අවසන් මහා පෙරහැර වීදි සංචාරය කරන්නේ. ඒ සම්බන්ධයෙන් සූදානම් අපි කතා කරන්නට දැන් අප සමගින් රැඳී සිටිනවා සබරගමු පළාත ආණ්ඩුකාරතුමන් දමදිසානායක මැතිතුමන්, ඒ වගේම මිකාර ජයසුන්දර බස්නායක නිලමෙතුමන් එක්ක අපි වචන කීපයක් කතා කරන්නට තමයි ඉඩකඩ සකස් කරගන්නේ. හෙට අවසන් පෙරහැර වීදි සංචාරය කරනවා. කොහොමද මේ කටයුතු මේ වෙනුවට සංවිධානය කර තිබෙන්නේ? ඉතාමත්ම වැදගත් සහ ඉතාමත්ම පූජනීය උත්සවයක්. ඉතාමත්ම විධිමත්ව අපි සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන්ම මහා සමන් දේවාලයේ බස්නායක නිලමෙතුමා, ඒ වගේම ප්‍රදේශයේ අනිකුත් දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු පරිපාලන නිලධාරීන් මේ සියලුම දෙනා එකට ඒකාබද්ධ වෙලා ඉතාමත්ම ඕනෑකමකින්, ඉතාමත්ම භක්තියකින් සංස්කෘතික මංගල්‍යයක් විදිහට වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ පළාතේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨතම ආගමික උත්සවය අපි පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. සියලු දෙනාටම කිසිම බියකින් සැකයෙන් තොරව ඇවිත් පෙරහර නරඹන්නට අවශ්‍ය සියලුම ආරක්ෂක විධිවිධාන අපි සලස්සලා තියෙනවා. විශාල පිරිසක් පෙරහර නැරඹීමට පැමිණෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම පොලිසිය, ආරක්ෂක හමුදා, අනෙකුත් ආරක්ෂක අංශ සියලු දෙනාම ඉතාමත්ම විධිමත්ව කිසිදු කරදරයක් නොවන ආකාරයෙන් ආරක්ෂාව සලසලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමත් හෙට දවසේ මේ පෙරහැර නැරඹීමට පැමිණෙනවා. ඒක අපිට ලොකු ගෞරවයක්. පූජනීය හැඟීමකින් ආරාධනා කරනවා සබරගමුවේ හැම ලස්සනක්ම එක තැනකට එකතු වෙන මොහොත බලාගන්න එන්න. එය අපේ රටේ ජාතික උරුමයක් කියන එක හැමෝටම වැටහෙවි මේ පෙරහැර නරඹන්නට ආවොත් එහෙම. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. ඒ වගේම අපි ITN බොහොම ආඩම්බරයෙන් සඳහන් කරනවා දලදා සමිඳුන් වෙනුවෙන් පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය, ඒ වගේම කඳුසුරිඳු වන්දනාව, ඒ වගේම අපිට පුළුවන් වුණා මේ සමන් දේවාල පෙරහැරත් සජීවීව ඔබ වෙත අරගෙන එන්නට. ඉතින් හෙට දිනේදී හෙට රාත්‍රී 9ට අපි සූදානම් ITN ඔබට මේ සියලු තොරතුරුත් එක්ක සම්බන්ධ වෙන්නට. ස්තුති අපිට සම්බන්ධතාවය ලබා දුන්නට. අපිත් ප්‍රවෘත්ති මැදිරිය සමගින් යලිත් සම්බන්ධ වෙනවා.
ස්තුති චරිත තොරතුරු ගෙනාවාට හොරොපතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට පහර දුන් පුද්ගලයා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස අස්ගිරි මහනාහිමියන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් එල්ලීමක් කර තිබෙනවා. නවක සාමණේර හිමිවරුන්ගේ ශාසනික ජීවිතයේ වගකීම මෙන්ම ධර්මය හා විනය අධ්‍යයනය කරවමින් ශාසනීය පැවැත්මට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ වෙතයි. ගිහි සමාජයේ වගකීම භික්ෂුන් වහන්සේගේ ශාසනික ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නිසි පරිදි සපයා දීමයි. ඊට සමගාමීව ගිහි පින්වතුන් තම ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් කෙමෙන් කෙමෙන් විමුක්ති මාර්ගයේ ගමන් කරන බවයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නායක හිමියන් පෙන්වා දෙන්නේ. ඒ හැර භික්ෂු ජීවිතයට හානි පැමිණවීම හෝ ශාසනික ප්‍රතිපදාව අඩපණ කිරීම ගිහියන්ගේ කාර්යභාරය නොවන බවද උන්වහන්සේ වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. සාමණේර භික්ෂුන් වහන්සේගේ යම් දෝෂයක් වෙතොත් එය නිවැරදි කිරීම හා ශාසනික ජීවිතයට අනුකූලව ශික්ෂණය ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ භික්ෂුන් වහන්සේට මිස ගිහියන්ට නොවේ. ගිහියන්ගේ වගකීම වන්නේ යම් භික්ෂුවක් වැරැද්දක් කරන්නේ නම් වැඩිහිටි භික්ෂුවකට ඒ දැනුම් දීමයි. ඒ අනුව විහාරාධිපතින් වහන්සේ, පළාත් නායක ස්වාමින් වහන්සේ, අධිකරණ ස්වාමින් වහන්සේ මෙන්ම සංඝ සභාව නිසි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබන බවයි මහනාහිමියන් පෙන්වා දෙන්නේ. හොරෝපතානේදී ගිහි පුද්ගලයෙකු භික්ෂුන් වහන්සේ දෙනමකට දඬුවම් කිරීම සමස්ත භික්ෂු සමාජයේ හා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත් සසල කළ සිදුවීමකි. එවැනි ඛේදජනක සිදුවීම් ඇතැම් විට ගිහි ජනයාට වැරදි පූර්වාදර්ශයක් සපයන බවයි අස්ගිරි මහනාහිමියන් පෙන්වා දෙන්නේ. එම සිද්ධිය අනාවරණය වූ මොහොතේම කඩිනමින් ක්‍රියාත්මක වී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහනාහිමියන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබෙනවා. ඇවන්ගාඩ් නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධීයයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමට අභියාචන අධිකරණය තීරණය කර තිබෙනවා. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියෝජන අධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඇවන්ගාඩ් සමාගමට ගාලු වරාය ආසන්නයේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බැවින් එම නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේ. එම නියෝගය නීති විරෝධී බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියෝජන අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කළා. පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට දැනුම් දීමක් කළේද යන්න පිළිබඳව සොයා බලා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිස්සනායක මහතා අද නියෝග කළා. ප්‍රභූන් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මාකඳුරේ මදූෂ් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුවනවා. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට අදාළ කාලය තුලදී දැනුම් දීමක් සිදු කර නැති බවයි සැකකරු වෙනුවෙන් පිණිසිරි නීති ජාලිය සමරසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළා. දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නිත්‍ය නියෝජිතයන්ට ලබන 17 වනදා මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට ඔවුන් මෙසේ කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරඟ සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ක්‍රිකට් ආයතනයේ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කළ අනතුරු රැඟවීමක් ක්‍රීඩා මාත්‍යංශය හරහා තමන්ට ලැබුණු බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා. පාකිස්තාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බව එම නිවේදනයේ සඳහන්ව ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. ඒ අනුව සංචාරයට පෙර ආරක්ෂක තත්ත්වය පිළිබඳ සලකා බලන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ලබන 27 වනදා සිට ඔක්තෝබර් 9 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් පාකිස්තාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීමට
ඉන්දියාව බලපෑම් එල්ල කළ බව පළවන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කරගනිමින් ඇතැම් ක්‍රීඩකීන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඒත් සමගින් ITN සහ 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk